ජනාධීපති වරයාගේ නිවස අසල ඊයේ රාත්‍රියේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වේ වාර්තා කිරීමට ගිය රූපවාහිනී මාධ්‍යවේදීන් 5 දෙනෙකුට හා මුද්‍රිත මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට මෙම පහර දීම සිදු කර තිබුණේ රැස්ව සිටි පිරිස විසිරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පැවති තත්ත්වය වාර්තා කරන අතරතුරයි. පහර කෑමට ලක් වූ සුමේද සංජීව ගල්ලගේ මාධ්‍යවේදියා පොලිස් අත්අඩංගුවට තිබූ අතර පසුව ඔහු මිරිහාන පොලිසිය කරා රැගෙන ගියා. දුන්න බැටන් පොලු පාර මේවට අතරයි කැමරාවට ඔක්කොටම පොලිසියයි දෙකම හිටියා දෙකම ගැහුවා ඊළඟට ආපහු ඊළඟ කණ්ඩායම ආවා ඒ කණ්ඩායමත් මට ගැහුවා මම හෙල්මට් එකක් දාලා තිබිච්ච නිසා මගේ ඔළුව බේරුණා මගේ පෞද්ගලික කැමරාව තමයි මේ විනාශ වෙලා තියෙන්නේ ඒගොල්ලෝ මාව දැනගෙන ගැහුවේ يعني මම මාධ්‍යවේදී කියලා දැනගෙනයි ගැහුවේ ඔයගොල්ලන්ගේ ජර්නලිස්ට් එයා ඇවිල්ලා මීඩියා ID එකක් තියන මේ අතර අදාළ මාධ්‍යවේදීන්ට පහර දීම හා මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ කුමන කාරණයක් සම්බන්ධයෙන් දැයි අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. කිසිම අවස්ථාවක අපි පොලිසියට උපදෙස් දෙන්නේ නැහැ මාධ්‍යවේදීන්ට පහර දෙන්න කියලා. එහෙම උපදෙස් දීලා නැහැ. එහෙම යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් පොලිසිය එයාට විරුද්ධව අපි ක්‍රියා කරනවා. මාධ්‍යවේදීන්ට කිසිම අවස්ථාවක මේවා වාර්තාගත කරන්න තහනම් කරන්නේ නැහැ. ඒක රටේ ජනතාවගේ අයිතියක්, ඒක මාධ්‍ය අයිතියක්. ඒ අයිතිය ගැන අපි හොඳට දන්නවා. ඒක 100%ක් තහවුරු කරනවා. ඕනෑම අවස්ථාවකදී ඒ මාධ්‍යට ඕනෑම දෙයක් රටේ වෙන සිද්ධියක් ආවරණය කිරීමට හැකියාවක් තියෙනවා. අපිට පුළුවන් හැම පහසු කමක්ම අවස්ථාවක්ම අපි ඒ සඳහා ලබා දෙනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම අවස්ථාවක අපි පොලිසියට උපදෙස් දෙලා නැහැ මාධ්‍යට මේ ස්ථාන තහනම් කරන්න කියලා.